අපේ රටේ සෞඛ්‍ය ශේෂත්‍රය රපතල අර්බුදයකට ලක්වී අවසන්. අෞෂධහිගේ සැත්කම් කල් දැමීමට සිදුවීම ඒ අතර ප්‍රධානයි. සේලයින් ලබා දෙෙන බටේ සිට රුදිරය ප්‍රවහණයට අවශ්‍ය විශේෂ බැක් පවා හිඟ වෙමින් පවතිනවා. මේ නිසා රුදිරය දෙන්නාය හිටියත් රුදිරය එකතු ීම පෘදිරය එකතු කිරීම බිඳ වැටිය හැකි. මෙ අතරවාරේ මෙෙක් වෙළඳ පොලේ හිඟව පැවැති, ලිියෝ තයිරොක් සි නෞෂදය රජ්‍යවක්ෂද නීතිකත සස්ථාව නිශ්පාදනය කර තිබෙනවා. පවතින ඩොළ අර්බු දෙයක්ත් සමක දැන් මාස තුනහතරක සිට විත අඖෂධවර්ග හිඟවෙමින් පැවතුනා මෙවැනි විට අඖෂධහිගේ නාසය ළඟට මෑවිත්. පිල්කාරෝහලේ කුඩා දරුවන්ට පවා ලබා දියුතු සම්හර අෞෂධ නැහැ සමස්ත රෝහල් පද්ධතියතුළම දළ වශයෙන් අඖෂධ වර්ග දෙසිිය පානහක් පමණ හිඟයි. බොහෝ සැත්කම් පවා දැන් කල් දමමින් තිබෙනවා. මෙ අතර රුදිරය එකතු කරන ත්‍රිපල් රුදිර බෑග පවා හිඟයි. ඒ නිසා ඉදිරියේදී රුදිර පාර විලයනේද ඇන හිටිය හැකි. මේ ප්‍රතික්‍රියක සහ සැපයිම් පත්තති අට අලවීම නිසා විශාල ැටලුවකට මෝදල් දිීලතිෙනවා ජතික රුදිර පාරවිලේනය සේවාව. රුදිරය එකතුකිරීම සහ වෙන්කර ගැනීම සඳහා විශේෂෙන් වැදගත්වෙන ට්‍රිපල් බැක් කියන බැක්් කට්ටලය මේ වෙන කොට සම්පූර්ණයම නැති තත්වය කට පත්වෙලා තියෙන නිසා පිට රුදිර එකතුකිරීමත් රුදිරේ වර්ග වලට අනුව වෙන්කිරීමත් මේ වෙනාවේ අියෝගයක් වෙලා තියෙනවා එවගේම රුදිර පාරවිලේනේදී ශේෂයම වැදගත්වෙන මූලික පරීක්ෂණයක් වන කූම් පරීක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතික්වියක මේ වෙලාවේ නැති තත්ව කර පත්වෙලා තියෙනවා. ති මේ කාරණ දෙක නිසා සමස්ත රුදිර පාරවිලේනය සේවාාවේ ගැටලුුවක්මත් වෙලා තියෙනවා. මෙත්‍ර ලිවතයිරෝක්සින් औෂධය රාජ්‍ය औෂද නිෂ්පාදන සමාගමක් මගේෙන් නිපදවා තිබෙනවා. ඇසුරුම් ගත පෙති ලෙස නිෂ්පාදනය කිරීම විශේෂයි. මීට පෙර මෙම අऔෂදය ආනායනය කළ අතර කවරවලට දමමා රෝගින්ට ලබාතිීම සිදුකෙරුණා. දැන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කන අතර වඩාත් සුරක්ෂිත ඇසුරුමකින් යුක්තව ලිව තයිරෝක්සින් රෝගින්ට ලබාදිය හැකි බව මහචරය චණන්න ජයිසුමන මහතා පවසනවා.